මොකද්ද මේ සාපේ කියලා අපි හිතාගන්න බැ සමහරවිට. කරේ හැබැයි නොහිතු විරු විදිහේ ප්‍රශ්න ජීවිතේ උපදී. කරුම කියන්නේ උන්ට මේ වෙන වෙන හිඳ පෙඳ ගන්නවනේ පස්සේ කාලෙක. දැන් මේ සිගරට් බොන දරුවා දිහා බලලා අපි හිතමු සාමාන්‍ය දරුවෙක් කල්පනා කරනවා යකෝ මම මේ සිගරට් බොන්නේ මම ගංජා ටිකක් බොන්නේ ඒ හිඳ දන්නේ මට මේ බැරි. දැන් අරුව සිගරට් බොනවා ගංජාත් බොනවා ඒ හිඳ උඩ පුළුවන්. දැන් ඒ කාලේ මම පාඩම් කරනකොට මේ මම මතක් කරනවා මම ඉස්සරහට මෙහිම සැපවත් ජීවිතයක් ගෙවනවා. යාන වාහන ගන්නවා, ගෙවල් දොරවල් හදනවා, බිරිඳක් තියාගෙන ඉන්නවා එක්කෙනෙක්. ඒ වගේ දරු මල්ලු හදනවා වගේ මේ සුබ සිහිනේ මම දකිනවා. ඒක දකින්න දකින්න පුතා ඒක විඳින්න ආසාව ඉපදෙනවා හිතේ. අවංකව දකින්න ඕන. මම මේක කියන්නේ හැමතිස්සෙම තමන්ව පහතට දාලා කල්පනා කරන්න එපා කියලා. දැන් මම ගොනෙක්, මම ගොබ්බෙක්, එහෙම මේ හිතන්න තමන්ට හිතනවද වැඩක් කරන්න? නෑනේ. තමන්ට තමන් දෙන්න ඕනේ ඉස්සලා පොඩි මොරල් එකක්. මට යමක් පුළුවන්. ඒ පුළුවන් සීමාව දැනගන්න ඕනේ. දැන් සමහර වෙලාවට දරුවෙකුට එකපාර දෙපාරක් කියවම පොත පාඩම් හිතෙනවා. තව දරුවෙක් ඉන්නවා 10 වෙනි වතාව බලද්දි තමයි පාඩම් හිතෙන්නේ. තමන්ගේ සීමාව දන්න දරුවා 10 වෙනි වතාව පාඩම් කරන්න ඕන. මේවා කර්මය අනුව තීරණය වෙනවා සමහර දේවල්. ඉගෙන ගන්න තියෙන හැකියාව, පාඩම් මතක තියෙන හැකියාව ඒ විදිහමයි. ඒ නිසා හැමෝම එක වගේ නෑ. දැන් සමහර වෙලාවට දරුවෙක් ඉන්න පුළුවන්. ඒ දරුවා වැරදි දේවල් වලට ඇබ්බැහි වෙලා. අපි හිතමු ඒ ළමයා සිගරට් බොනවා. කොහේ හරි පඳුරක් අස්සේ ගිහලා නරියා වගේ හැංගිලා මේ සමාජයෙන් වෙන් වෙලා සිගරට් බොනවා. හැබැයි ඌ ගෙදර වෙලා පාඩම් කරනවා වෙන්න පුළුවන්. එහෙමයි ඉන්නේ අමුතු ජීවීන්. දැන් ඒක ඒ ළමයට පාඩම් කරන්න හොඳට පුළුවන් කියමුකෝ. සමහර ළමයි ඉන්න හොඳට පාඩම් කරලා ලකුණුත් තියෙනවා. හැබැයි එහෙම පුතා මේ ඒක පිළිහිටන්නේ ළමයට මේ පාඩම් කරන හැකියාව පිළිහිටන්නේ මේ සිගරට් බොන හින්දා නෙවෙයි. දැන් සමහරට ඒ කරන ළමයට හිතෙනවා මම මේ සිගරට් එක ගහන ඉඳ තමයි මට මේ හොඳට පාඩම් කරන්න පුළුවන් කියලා කියලා. නෑ. පාඩම් කරන්න හැකියාව පිළිහිටන්නේ පෙර පිනක විපාකයක්. ඒක පෙර ඉඳන් එන එකක්. සසරේ උරුමයක්. පිනක විපාක. මේක අපි හිතමුකෝ පින පව කියන එක විශ්වාස කළත් නැතත් පින පව කියන එකේ විපාක තියෙනවා. විශ්වාස කරන අයටත් හම්බ වෙනවා, නැති අයටත් හම්බ වෙනවා. ඒ නිසා පාඩම් මතක හිටිනවා කියන්නේ පිනක්. පිනක විපාකයක්. එතකොට දැන් අර දරුවා පෙර ජීවිතයක පිනක විපාකයක් භුක්ති විඳිනවා. හැබැයි දැන් පින් කරනවද? දැන් එතකොට ඒ ළමයා දැන් මේ වෙලාවේ සිගරට් බොනවා, ගංජා ගහනවා, අපිට එහෙම කරනවා. ඒතර ඒවා පින් නෙමෙයි. ඉතින් සමහර ලාට මේ ලෞකික ජීවිතයේම සමහර කාලවලදී විභාග වලින් පාස් වෙයි. හොඳට යාන වාහන දෙන ඔක්කොම කරා. හැබැයි නොහිතු විරු විදිහේ ප්‍රශ්න ජීවිතේ උපදී. බේරගන්න මිනිස්සු නැති වෙයි. ඒ වගේ ප්‍රශ්න එනවා. සමහර විට මේ ජීවිතේ හොඳින් ගෙවයි, මරණින් මතු ඉරෙයයි. ඒ නිසා මතක තියාගන්න එකක්. දැන් මේ සිගරට් බොන දරුවා දිහා බලලා අපි හිතමු සාමාන්‍ය දරුවෙක් කල්පනා කරනවා යකෝ මම මේ සිගරට් බොන්නේ මම ගංජා ටිකක් බොන්නේ ඒ හින්දා දන්නේ මට මේ බැරි. දැන් අරුව සිගරට්ත් බොනවා ගංජාත් බොනවා ඒ හින්දා උඩ පුළුවන්. එහෙම ළමයි කට හිතන්න පුළුවන්. එහෙම හිතලා ඒ ළමයා සිගරට් එක බොන්න ගත්තොත් එහෙන මොකද වෙන්නේ? උඩ තියෙන ටිකක් නැති වෙලා යනවා. ඌ පාඩම් කරා නම් දවසට විනාඩි 10ක් හරි ඒ 10ක් නැති වෙලා යනවා. ඒ නිසා පුතා මෙහෙමයි. අපි සිහින දකින්න ඕන හරි විදියට. දැන් ඔය දරුවන්ට පාඩම් කරන්න ඕනේ නම් පාඩම් කරන්න ඕනේ කියලා දැනෙනවා නම් අඩුම තරමේ දැන් බලන්න මේ මෙතන ඉන්න දරුවන්ට මෙතන ඉන්න දරුවෝ මම දකිනවා කවුරුත් නැහැ ඉගෙන ගන්න ඕනේ නැති අය. ඉගෙන ගන්න ඕනේ නැත්නම් ඒ දරුවෝ මෙහෙම පන්තික වැඩලා ඉන්නේ නෑනේ. අඩු ගානේ බයෝ වලට හරි ආදරේ. අඩු ගානේ සර්ට හරි ගෞරව කරනවා. ඒකයි මේ ඉඳගෙන ඉන්නේ. ඒ කියන්නේ පුතේ උඹලගේ චූටි ගුණයක් තියෙනවා. මොකද්ද? උමනාව තියෙනවා. මේ ලෝකේ කවුරු ඇවිල්ලා කිව්වත් මේ පන්තියේ දරුවන්ට උමනාව නැහැ කියලා මම පිළිගන්නේ නැහැ. උමනාව නැති ළමයා මේ වෙලාවේ සමහරට මේ පන්තියේ නැහැ. ඒ දරුවෝ මේ වෙලාවේ රස්තිය අදු ගන්නවා. එහෙනම් මයි පුතේ උඹලට පුළුවන්. මොනවද පුළුවන්? උමනාව තියෙනවා. මේ පොයින්ට් එක හදාගන්න. මොකද්ද පොයින්ට් එක? සුබ සිහින දකින්න. ඒක රෑට මේ කුණු කළ පෙර නෙමෙයි. සුබ සිහින දකින්නවා කියන එක මම කියන්නේ තමන් අනාගතේ සැපවත් වෙනවා කියන සිහිනය තමලක තියෙන්න ඕන. ඒ හීනය තමයි තමන්ව කරකවන්නේ. නිදිමත එන්න දෙන්නේ නැහැ. රැට නිදාගන්න හිතෙනවා නම්, අටට නිින්දෙන්න හිතෙනවා නම්, අන්නර සිහිනේ මතක් වෙන දරුවට සිහිනේ ඇවිත් කියනවා. සිහිනේ මතක් කරලා දෙනවා, නෑ ඔබට සැපවත් ජීවිතයක් තියෙනවා ඉස්සරහට. දැන් නිදාගන්න එපා මහන්සි වියන්. එහෙමයි අපි ඇහැරලා හිටියේ. ඉතින් ඔය ඔකේදී දරුවන්ට තියෙනවා රැ ඇහැරලා ඉන්න පුළුවන් වෙනම පිරිසක් ඉන්නවා. උදේ ඇහැරෙන්න කලින් ඇහැරෙන්න පුළුවන් වෙනම පිරිසක් ඉන්නවා. ඉතින් මේ දෙකෙන් එකක් තෝරගන්න ඕන. ඒතර මට රැත් බෑද උදේත් බෑ. එහෙම ඉඳ බෑ. හරිද? එහෙම දාගන්න එපා. දෙකෙන් එකක් දාගන්න ඕන. ඉතින් රැත් ඇහැරලා ඉඳලා පාඩම් කළා උදේත් මහාලුකට කලින් ඇහැරලා පාඩම් කළා නිින්ද අඩු කරගන්න එපා. නිින්ද අඩු වුණා කියලා කියන්නේ ඉවරයි. නිින්දදී තමයි මේ මොලේ සෛලවල වෙහෙසෙන සෛලවල කැඩිච්ච ඉන්ද්‍රියක ආපහු අලුත් ඇරියා වෙන්නේ. ඒ නිසා තමන්ට ප්‍රමාණවත් නිින්ද කැඩික් වෙත් නිින්දක් ඕන. නිින්ද හරියට තියන්න ප්‍රමාණවත් නිින්දක් ඈ. දැන් අඩුමතර මේ පැය 6ක් නිදාගෙන ඉන්න ඕන. පැය 6ක් නිදා ගන්න ඕන. මම මේ කියන්නේ මේක තේරෙනව නේද? පැය 6ක් ඇහැරගෙන ඉන්න කියන්නේ මේ කියන්නේ දවසට ඈ. පැය 6ක් නිදා ගන්න ඕන. එතන පැය 6ක් නිදාගෙන පිළිවෙලට මේ වැඩ ටික පටන් ගන්න මම ඔයාලට පුළුවන්. මම විශ්වාස කරනවා ඔයාලට පුළුවන් කියලා. මගේ විශ්වාසය රැකපල්ලා. මම විශ්වාස කරනවා මගේ දරුවන්ට මෙතන පාඩිලා ඉන්න දරුවන්ට මේක කරන්න පුළුවන් කියලා. මගේ විශ්වාසය රකින්න.
පින් සිද්ධ වෙයි. ඔය දරුවන්ට උදව් කරන්න මට උදව් කරන්න. ඒ නිසා ඊළඟ දවසේ උගන්නපු ටික අද උගන්නපු ටික හොඳට බලන්න. සීන දකින්න තමන්ගේ ලස්සන ජීවිතය ගැන. දැන් ඔය ගෑනු ළමයි එහෙම පුංචි කාලේම සීනේ දකින්නවා. අරුම කියන්නේ උන්ට මේ වෙන වෙන හින පෙන්න ගන්නවනේ පස්සේ කාලෙක. ඈ පුංචි කාලේ උග දකින්නවා. දකින්න හින්දා තමයි චූටි බෝනික් එක කරගෙන උට දසවද දෙන්නේ. බෝනික් හරියට ගමරාලගේ වංගිරිය වගේ තමයි ලාවට. ඌට ඉඳක් ගන්නවා. දැන් මට මතක අපේ නංගි එහෙම සාරියක් එහෙම පටලවගෙන නේද? එහෙම තියෙනවා. තමන් ඒ කියන්නේ තමන් ඉස්සරහට මේ මේ මෙහෙම දරුවෝ හදනවා අම්මෙක් වෙනවා තමන්ගේ අම්මව අනුකරණය කරනවා. ඉතින් එහෙම අර සීනියක් තියෙනවා මේ නිකන් ලස්සන අනාගතයකටනේ. හැබැයි පස්සේ මේවා කොහෙද නැති වෙලා යනවානේ. මොකද්ද මේ සාපේ කියලා අපි හිතා ගන්න බැ සමල්ලාට. ඉතින් එහෙනම් මේ මේ දුවලට මේ මම කියනවා අපිට මේ මේ පන්තියට ආදරේ නම් මේ නින්දනවනේ බය පන්තියට ආදරේ නම් මහන්සි වෙන්න. තමන්ගේ ජීවිතේට ආදරේ නම් මහන්සි වෙන්න. ජීවිතේට ආදරේ එක තව එකෙක්ව කුදලන් මහවිලඟකට පයින්නේ. ජීවිතේට ආදරේ එක බලනවා දෙන්නම සැපවත් වෙන්න. දෙන්න එකතු වෙලා තමයි plan ගහන්නේ. දෙන්න එකතු වෙලා කල්පනා කරන්නේ කොයි පිල්ලෙන්ද පයින්නේ කියලා. දෙන්න එකතු වෙලා කල්පනා කරන්නේ කොයි මේ මේ කෝච්චරද බෙල්ල තියන්නේ කියලා. ඒවා මෝඩ වැඩ. ඒවට ප්‍රශංසා කරන්න එපා. ඒවට කියන්න එපා. අනේ එහෙමත් වෙන්න ඕනේ. ඉතින් එහෙමත් ඉතින් ඒ ළමයිට හිතෙන්නේ නැති තමයි. ඒවා මෝඩ වැඩ. මෝඩයි නම් මෝඩයි ආ. ඒවට මේ කවි සිඳුලියල වැඩක් නැහැ. නමුත් අපේ දරුවෝ මගේ දරුවෝ මේ පන්තින අපේ දරුවන්ට එහෙම සිත් නොපෑදේවා. අපේ දරුවන්ගේ හිත ඉලක්කය වෙනුවෙන් මේ හැමදාම පිහිටත්වා කියලා ගුරුවරයා විදිහට මම මෙච්චර ඉතින් පතනවා. එනිසා මහන්සි වෙන්න ඈ. මහන්සි වෙන්න.